සදහම් මකරන්දේ සූදින් පින්සිත් නිිබා සඳහන ජාතයේ පොදු නාලිකාර. බෞතිහාරුූ පහිණී නාලිකාව, මේපැයේදී සංලිවිදධනය කරන දායකත්ව සද්ධර්මදේශනාාව මෙලසින් ආරම්ම කරන්නටයි අපේ සූදහනම් බන්නේ. සදහැමතුනේ මෙයවතුම් මූදේශනාාවෙන වෙන් ඔබාප හැමදනාාවත මාත්තෝ මෙත්්සිතින් බෞතිහාරු පවාහිනී මෙතිරියට, වැටමකුට වැඩහිදින පූජනීය අවසරයි කෝරලයාගම සරනතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ. අපි පළමුුවින් සාතුනතින් පිරිිගනිමු. සාතුූසාතුෝ සාතුෝ. පෙන්වත්න්නේ දේශ්නාවේ තාහිකත් වෙලබාතය කටියුතු කරන්නේ නොගේකුඩ අනුලාාපවිද්‍යහලි ඉද්දහස් නමුසිය අසුම වසරේ ආතිශිෂ්‍ය කණ්ඩායම විසින්. එහමනම්ම පිහැමදනාම සැදහැසිටින් තැන්පත්ත බෙතෙන් සිට මෙවතුම් මුෘදිශ්නෝප ශ්‍රමණය කරමු. සාධෝසාධූසාෝ සමගන් හාචචකවාලී සු අත් අත්‍රාගජ්ගචානන්තු දේවතාසාධහමමන් මුනීරාජස්ස සුනනන්තු සගග මොක්කදනන් ධම්මස් සවනෙ කාලු අයයං බදනන්ත ධම්මස් සවනෙ කාළු අයය බදනන්ත දම්මස් සවනෙ කාලු අයයන් බදනන්තා නමෝතස්ස බගවෙතුූ අරහතු සභබදමමිසු අපපටි හතඥානචාරස්සෙ. Das sebaද se cawiසා ජවිසාre das se ස satute mas sehammi se sedha meja se daමs se taග ses nu ස sambubu se. නमතස්ස භගවෙතු වරහතු සබදමamiu අපටহাඥානචසදස බලධර सेචතුවසාර ජවිසාදස ස සතුතුතමස ධමසර ධනමරජස.

Das sebaledharas secacu wis besarjewi besar das se, dhammasa, misa, se sama besar tutu tema se da mise se Dam merajase Damna mas setata gartas se sab banyu sama samambut muda se. සද්ධරුමශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ උතුම් ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තුළින් මෙලව ජීවිතය සූපත් කරගෙන ර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා මෙ සංසාරයෙන් එතරවීමේ පරමාර්තය ඇතුවයි. එ උතුම් බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවණ නි සංසය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතුනි අද ධර්මදේශනාවේ මාතුෘුකාව හැටියට මම යොදාගණ්ඩ කල්පන කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාතාරත්නයක්. ධම්ම පද පාලයේ සඳහන්වෙනමේ ගාතාරත්නය පුවාමත් ධනමනත්තිී ඉති බාලල් වි අත්තාහි අත්තනෝ නත්ති කුතෝතු උත්තුුතෝදූ මේ ගාතාරත්නය අපේ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලි ආනන්ද කියන සිටුවරය නිසා මූල සිරි කියල කියන ආනන්ද සිටුවරයගේ පුතාටත් ඒ අවස්ථාවට රැස්වුන ඥාතිීන්න ඇතුළු විශාල පිරිසකුත් අරමුණු කරගනයි දේශනා කරන්ඩිය යතුනි. මේ ගාතාරත්නය සරල තේරුම තමයි අඥ්ඥාන පුද්ගලය කල්පනා කරනවලු මට පුත්තු ඉන්නවා. මට ධන යතියෙනවා නමුත් සඳහන් කරනවා අත්තාහය පත්තනෝ නත්ති තමන්ට තමන්වත් නෑ කුතෝ පුත්තුූ කුතෝ දන කවර පුතුන්ද කවර ධනයක්ද. එහෙම දේශනා කළේ ඇයි කියන කාරණාව අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මේ ගාථරත්නය දේශනා කිරීමේ මූලික හේතුව බවට පත් වන්නේ මේ ආනන්ද කියන සිටුවරය බොහෝම මසුරුයි. හොඳට ධනේ තිබුණ කෙනෙක්. සිටුවරු හැටියට සඳහන් කරහම සාමාන්‍ය සිටුවරයෙක්. සාමාන්‍ය සිටුවරු කියල කියන්නේ, හතලිස් කෝටියක් විතර ධනය තිබ්බයට. මහ සිටුවරයෙක් වඩෙන අසූකෝටියයක් ඉක් මෝල ධනේ තියන්ට ඕන කියෙල සඳහන් කර. නන්ද සිටුවරයා හතලිස් කෝටියක් ඉතර ධනය තිබ්බ කෙනෙක් ආනන්ද සිටුවරයට හිටියේ එකම දරුවයි ඒ පිරිමි දරුවෙක් ඒ දරුවගේ නමතමයි මූලසිරී මාසේකට දෙපාරක් තමන්ගේ ඥාතීන් රැස්කරවල මූලසිරි එතන්ට කැඳවල ඥාතීන් ඉදිරිපිට මූල සිරිට දෙන අවවාදයක් තියෙන. අවවාධය තමයි හතරිස් කෝටියක් විතර වෙච්ච මගේ ධනය මහල් ලොකු දනයක් කියන හිතන්න එපා ටික 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 අරගත්තත් එක බොහොම ඉක්මනට ඉවර වෙනවා උදාහරණ එකට සඳහන් කරනවා හඳුන්කෑල්ලක් ගලගාන්්ඩ ගලගාණ්ඩ එක ඉවරවෙනවා වගේ මේ ධනය ටික ටික ගණ්ඩ ගණ්ඩ ඉවර වෙනවා හු නැව දාහරයක් සඳහන් කරනවා වේය පස් ටිකටික ගෙනල්ල මහහුබහ කදනු. මීමැස්ස පැණි ටිකටික ගෙනල්ල ලොකු මීවදයක් පුරුවුණෝ ආංඒ වගේ මේ තියන ධනය අරගෙන වියදන් කරන්න නෙමෙයි මේකට පුළුහන්තරන් ටිකටික හරි එකතු කරන්න කියනෙ එක. මාසිකට දෙපානක් මේ අවවාධි කරනු. එ සිටුවරය හරියට කෑමක් බීමක් ගන්නෙත් නෑ. නැතුව නෙමෙයි තියෙන ධනය ඉවරවකි. හොඳ හැටි අඳන්න පලදින්නෙත් නෑ. ඉදි මිච්චර ධනයක් තියාගෙන තමනුත් නොකානොබී හොඳට ඇඳලා පැළඳලා ජීවත්වනෙත් නැතු ජීවිතය සැපසම්පත් භුක්තිවිදෙත් නැතුව මසුරුකමින් ජීවත්වෙලා රයට පත්තු සිටුවරය ජීවත්ත එච්ච ගම ආ අසන්න තිබුණා මේ රොඩීකුලේ අය ජීවත්වෙන ගමක් එක තරමක් විශාල ගමක් සඳහන්කරනවා පවුල් දාහක් විතර ජීවත්වෙනවා කියලා මෙ සිටුවරය මැරිලාඒ රොඩීකුලේ තරුණයක ගිකුසේ පිළිසිඳ ගත්තා එය අයි ජීවත් වුණේ කුී වැඩ කරලා හැබැයි දැන් මේ පුද්ගලයා ඒ තරුණියකගේ කුසේ පිළිසඳ ගත්ත දවසේදලා මේ කුලයේ අයටත් එන්ඩෙන්න්ඩ අගහිගකං වැඩුවෙන්ට ගත්තා එදිනෙදා ලැබෙන කුලී වැඩත් නැතිවුගියා කොහො බොහෝම දුක්මහන්සේ හොයාගන් දනසපටික. එකවේලකටත් සෑහෙන්න්නේ බොහෝම අමාරුවී මෙහෙම දවස් කීපයක් ගෙවිල ගියා තන් ගමටම මේ ප්‍රශ්නය බලපාලන්නේ යනිසා ගමේමයි රැස්සුුණ හැමෝම සාකච්ඡා කළා අපි එදා කුලීවැඩක් කරගෙන තුන්වල හොඳර කාලබීල අපේ මට්ටමින් සතුටින් ජීවත්වනා දැන් කොච්චර මහන්සි වුනත් අපි ඒ ආදායිමත් නැතියලා ගියා මේකට හේතුවක් ඇති බාහිර හේතු මොනවත් නැතත් මේ අයත් තීරණය කළා අපි අතර මහා පව්කාර කාලකන්නේෙක් ඉන්නවා මේ වෙනකොට. ඔහුගේ පවනිසා තමයි අපිට කෑමවෙලත් අහිමි වේගෙන ඇන්නේ අපි එක හොයමු කියලා එදා රැස්සෙච්ච පිරිස කණ්ඩායන් දෙහිකට බෙදලා මෙම ඒ කණ්ඩායිමත් ආය දෙකට බෙදෙනවා ආය දෙකට බෙදෙනවා මෙහෙම මෙහෙම ගමේමයේ කොටස් කොටස්වල්ට බෙදිලා බෙදිලා බෙදිල කොහොමාරි තීරණය කළා මැගේ කුසේ තමයි මේ කාලකණ්යා පිලිසිඳගෙන තියයට. එිනිසා ඇය තමන්ගේ ගමින් පිටූහල් කරල දැන්ම.ඉති ඇය පිටුවහල් කරපු තැන ඉඳලා එමිනිසු පෙරසේම නැවතජීවත් වවා ඇතිකොට දරු ැබකුත් අරගන ගමෙනුත් පිට කරලා නෑදෑයන්ගෙනුත් වෙන් කරලා ඇය මොනතරන් දුකක් විඳින්න්න ඇද්ද. ඉන්ද හිතිද තැනක් නැතු කොහෝ මහරි තැනක් හදාගන වෙඳින්න තියෙන් දහදුක් හැම එකක්ම බිඳවිද කොහොමරි මේ දරුවා බිහි කෙරුවා. අනුන්ගේ ගෙයක් ගෙයක් ගානි ගෙහිල්ල මොනොෝහරි හිගමනින් ඉල්ල ගෙන තමයි ඒ ජීවත් සමහර දවස්වලට යනකොට දරුවත් වඩාගෙන යනවා අදාළයන්ට කෙනෙක් නැතිහින්ද. හැබැයි දරුවෙක් කියල කීවත් සඳහන් කරනවා සාමාන්‍ය කෙනෙක් ඔහු දැක්කොත් බය වෙනවා කියලා. අගපස්සඟ පිහිටලා තියෙන්නේ පිහිටන්ඩ ඕන තැන්වොල නෙමෙයි ඇස් දෙක තියන තැන නෙමෙයි ඇස්ං පිහිට් ඕන විදිහට නෙමෙයි කංතියන් අතපය නමුත් නිසි පරිදිනෙමෙයි පිහිට ලා තියෙනෙ හරීට නිකං පිසාචයෙක්වාගේ දකින ඕන කෙනෙක් බයි වෙනවා එතරං විරූපී රූපයක් තියෙන්නේ එහෙම වනත් අම්මට දරුව ගැනතියෙනෙ පුදුම සෙනහසක් වර්තමානෙ නොයෙක් නොයෙක් හේතු නිසා ආබාධ සහිත දරුව ඕන තරං උපදිනවා නමුත් ඒ දෙමව්පියව කවදාව දරුව විසිකරල යන්නේ කොයි තරං ආබාධ තිබුණ දරුව සුවපත් කරගණ්ඩ කොලී වැඩ කර කර හරි වියදන් කරනව මිසා කවදාවත් අහකට දාලා අසරණ කරන්නේ නෑ. ඒ මව්පියන්ට ඒ තරං දරුව පිළිබඳව සෙනෙහසක් තියෙන නිසා. මේ මවත් මේ දරවා වඩාගෙන මොන හරි හොයාගඩ හිංගමනය ගියොත් එදාටනක් ඇල්වත්තරගරක්වත් නොලබෙන තර ඇයි ඔහුකුම් මොක්‍රමෙන් හරි දාලගිය ඇයට හොඳවට කෑමබීම ලැබෙනවා ඉති මේ ආදී වශයෙන් දුක් බිඳවිද ඇය කොහෝමහරි මේ දරුව ලොකු මහත් කලා දැන් ඔහුට තනියම යමක් හොයාගෙන කාල ජීවත්තෙන්ට පුළුවන් එදා ඇය කොළපතක් කරගෙන ඇවිල්ලා දරුව ග අතට දීලකීවා පුතේ ඔඹ හින්ද මම මේ ජීවිතයේ නොවිින්ද දුකක් නැති තර මට තවත් උඹපෝෂණය කරන්න බෑ මේ කොලපතත් අරගෙන හිඟමනේ ගිහිල්ල හරි කොහොමාරි ජීවත්වී. කියලා ඔහුත් තනියම ජීවත්තෙන්ට පිටත් කරලා ඇරිය. එදා ඉඳ හු තනියම කෑම බීම හොයාගෙන යනවා මෙහෙම යන එක දවසක පෙර තමන් ආනන්ද සිටු කාලේ තමන්ගේ මාලිගාව පිහිටලා තිබිච්ච පැත්තට කොහොම කොහමරි ගන් කිලවා. ඕ සන්නයේෙදී මහොට ජතිස්මරට ඥානයෙක් පාල වුණා. මේක මගේ පරණ මාලිගාව කියලා සිහිපත් වුණා. කොළපතත් අරගෙන මාලිගාවට ඇතුල්ලුුණ. එකන පලවිනි ආරක්ෂක පවුරෙන් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නෑ. දෙවැනි පවරනුත් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නෑ. තුන්වෙනි තැනුත් ඇතුළට ගියා ඒත් කාගෙන්වත් කරදරයක් තිබුුණන්නේ හරවෙිනි දොරටුව ගවට යනකොට තමන්ගේ පුතාගේ දරු එකන තමන්ගේ මුුණබුරු මිනිබිරියෝ සෙල්ලංකරනෝ ඒගොල් මේ විරූපී පුද්ගලයා දැකලා බයි කෑගහණඬ පටන්ගත් ආරක්ෂක පිරිසේ වහා මැවිල් අරපුද්ගලයායට හොඳටම පහරදුන්න තලල්ල පෙළල ඇදගෙන ගිහිලක් කුණු ගොඩකට විසික්ක පාරයිනි අපේ භාග්‍යතුන් වහන්සේ අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේත් එක් කරගෙන පෙන්ටපාති වඩිනිම මේ වීදීම යද මේ මාලිගා වසලින් යනකොට කුණුගොඩේ ඉන්න මේ පුද්ගලය දැක්කා දැකලා අපේ ආනන්ද හාමුදුරන්ගේ මුහුණ දිහා බැලූවා අනද හාමුදුරුව අහනුව ස්වාමයණී කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා මාදිහැබැල්වද බුදුජාන් සඳහන් කරනවා ආනන්ද අර කුණු ගොඩේ ඉන්න පුද්ගලයා දැක්කද එහි මයිස්වාමීන්නේ ආනන්ද අදුරන්නවා අදේ කවුද කියලා නෑස්වාමීන්නේ ආනන්ද ඔය කුණු ගොඩේ ඉන්නේ අර මහ මාලිගාව අයිතිකාරය ඔය තමයි යානන්ද සිටුවරයා කියල සඳහන් කර හම අපේ ආනන්ද හාමුදුරුව එතන්ට විශාල පිරිසක් රැස් කෙරව්වා. මූලසිරිය මේ සිටුවරෑගේ පුතාටත් එෙන්ටකීම සමහල්ලාට පිණිසිංගා වැඩල දං බලඳලා මේ කාරණාව කරන්න ඇති ක්‍රැස් කරරිවට පස්සේ බුදුරජාණන් වහසේ මූල සිරිට අර පුද්ගල ඇපෙන්න ලකිව මූලසිරී මේ කවුද කියලා අඳුරනවාද නෑ ස්වාමීණ මේ ඉන්න ඔබේ තාත්තා මූල සිරි කියනවා මට පිළිගන්න බෑ කියලා ඒේවෙලා බුදුරජාණන් වහන්සේ අර පුද්ගලයට කතා කළ ආනන්ද කියලා කතා කරලා කියනවා ආනන්ද ඔබේ දා ජීවත් එච්චි කාලයේ ඔබේ පුතාටවත් නොදී හංගලා තියෙන ධනේ තියෙන් තැන් දැන්වත් පුතාට කීවොත් නරකද කියලා ආං ඒ වෙලා වී මැරෙන වෙලාවෙත් පුතාට දීපු නැති මහපොළොවේ නිදංගත කරලා තියෙන ධනීතියන් තැම් පෙන්නවා. මූල සිරියකින් දැනගත්ත තාහත් තමයි කියලා. හැවයි මූලසිරි එදා තෙරුවන් සරණ ගිය. එදා ඉඳලා මූලසිරි ශාසනය මුල්කරගෙන පින්කං කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් මේ කාරණාව පෙන්නලා රැස්සෙච්ච පිරිසට මේ මේ ගාථාව කියලා අපේ බුදුරජාණන් වහසේ අනුශවාසනාවක් කළා. ඒ ගාතාව තමයි අපි ඇත ධර්මමාතුරු කවබවට පත් කර ගත්ති පුත්තාමත්ති දනම්මත්ති ඉති බාලෝ විහන්යති අත්තාහි අත්තනෝ නත්ති කුතුූ පුත්තූ කුතුූ දනම් පිනතුළි මෙතනෑ මට දරුව ඉන්නවා මට ධනය තියෙනවා කියලා බාලයා බොහෝම පුරසාරංකී කිය සතුටු වෙනවාලු එතවට දරුව කියල කියහම මෙතන දරූ හැටියට සඳහන් කරන කීප දෙනෙක් ගැන කියනවා අත්තජ කෙත්තජ අන්තේවාසික දින්නක එහෙම හතර දෙනෙක් ගැන කියරතිෙනවා කද මේ අත්තජ කියල කියන්නේ අත්තජ කියල කියන්නේ තමන් විසින් තමන්ගේ කුසිම්ම බිහිකර ගත්ත දරු. කෙත්තජ කියල කියන්නේ යහන ඉපදිච්ච, පලසේ ඉපදිච්ච, උකුලේ ඉපදිච්ච, ලය මත ඉපදිච්ච අයට කියනවා කෙත්තජ කියලා. එතකට එහෙම දරුවූ අනුස්සලෝක ඉන්නවාද. මේ කියෙ දෙවියව ගෙන. සාමාන්‍යයෙන් දෙවියකුගේ යහන මත දෙවියෙක් පහ දිවියංගනාවක් පහළ වුනොත්. ඒ දිව්‍යංගනාව සලකන්නේ ඒ කුට නැත්තන්ගේ දිව්‍ය මාලිගාවේ අයිතිකාර දෙවියගේ භාරියාවක් හෙටියට යහන පහළ වනොත් බිරිඳක්. උකුලනැත්තං ලය මඩල මත පහළ වුනොත් දරුවේ. මාලිගාවේ පිට පැත්ති පහළ වුණනොත් පරිවාර දෙවියෙක්ගැන සේවක දෙවියෙක් එහෙමයි ගැන තමයි මේ කෙත්තජ කියල කියන් අන්තේවාසික කියල කියන්නේ යමක් ඉගෙනගණ්ඩ ගුරුවරයෙක් ලඟට ඇවිල්ලා ඒ ආචාර්වරයයට ප්‍රකාශ කරනවා ස්වාමීනී ආචාරිතුමනි අද පටන් මගේ ආචාරිවරය හැටියට මං ඔබ පිළිගන්නවා මා විසින් ඔබට කළ යුතු සියලුම ඇපූපස්ථාන කටයුතු කරනවා මට සිිල්පු ශාස්තර කියලදට ආං එහෙම කියල ඇපූ පස්ථාන කරමින් ළඟ ඉදිිමින් ඉගන ගන්න කෙනාට කියනවා අන්තේවාසික කියලා එළඟට ඉන්නවා දින්නක කියල කෙනෙක් සමහර කෙනෙක් තමන්ගේ දරුවෙක් තව කෙනෙකුට දෙනවා අද ඉඳලා මේ දරුවවා ඔබ පෝෂණය කරගට. එහෙම දුන්න දරුවන්ට කියනවා දෙන්නක කියලා ඊට අමතරව ධර්මය තවත් ආකාර තුනකින් පැහැදිලි කරනවා මෙ දරුව පිළිබඳව කරුණුව දක්වනකොට අතිජාත අනුජාත අවජාත කියලා කාර්දමය අතිජාත කියල කියන්නේ මව්පියන්ට වඩා සිල්ව මව්පියන්ට වඩා ගුණවත් මවපියන්ට වඩා ශ්‍රද්ධාව මව්පියන්ට වඩා ධනවත් මවු්පියන්ට වඩා උගත් හැම අතින්ම තමන්ට ජීවිතය දුන්න අම්මතාත්තට වඩා ඉහෙලින් තමයිඉන්නේ කාං එවන් දරුවන්ට කියනවා අතිජාත කියලා අනුජාත කියල කියන්නේ මෞපියන් යම් ප්‍රමාණයෙන් සිල්වද්ද ගුණවද්ද ශ්‍රද්ධවන්තද දනවත්ද ඒ මව්පියන් හා සමාන මට්ටමෙන් ඉන්න දරුවන්ට කියනවා අනුජාත කියලා මවපියන්ට වඩා ඉතාම පහක් මට්ටමේ හැසිරීම් තියෙනයට කියනවා අවජාත කියලා එකර මේ අවජාත කියනා ගැන පැහැදිලි කරනකොට සඳහන් කරනවා කුලය නසනව කියලා එවන් දරුව නිසා සමාජයෙන් හැම වෙලාම මව්පියන්ට බැනුම් අහඬ සිද්දේවා මේ අහවල්ලුන්ගේ දරූ තවත් නොයෙක් මිනිස්සු පරුස වචන කියලා නොයෙක් ආකාරයෙන් කිය කිය මව්පියන්ටත් එක්ක චෝදනා කරනවා එතවට කුලය කුලය නසනෝ ඔහු විසින් එළඟට සඳහන් කරනවා ඔහුගෙන් අසල්වාසීන්ට තියනෙ මහ පුදුම කරදරයක් කියලා සහට අල්ලබව අතර පැන්ල්ල පෝලටි හල ගන්නවා. කෙසෙල් කනක් තිීනනගේ ඒක කපාගන්නවා. වෙනත් යමක් තිීයනන ඒවා හොරකං කරගන්නවා අහල පහල මිනිස්සුන්ට ගේෙයත් දොරක් ඇරලදාල ටිකක් වැැවගාවට ලිඳගාවට යන්නවත් පුළුවන්කමක්නේ සමහරඉන්න වැලී තියනෙ ඇඳුම පවා හොරකංකරග නරං යනවා එතකොට අසල් වාසීන්ට ඔවුම්ගින් තියනෙ පුදුම කරදරය ඒ විතරක් නෙමෙයි ඒවන් අයම මේ සමාජයේ නසනවා දෙැ අපි දන්නවා අනි සාමාන්‍ය සමාජය සමහරයි රාරක්කු පෙරෙනවා. ඉති අල පලෙඉන්න හැමෝටම තැන්තැංගොලගින් හිල්ල බෙදෙනවා. මළගයක් කොතන හරි ආරංචුණු ඒ ආසය තැනක ගිහිල්ල මළගෙදර එන මනිසුන්ට ඒක විකුණ ගන්නවා. මංගල අවස්ථාවක් ආරංචිුණුත් ඒ තැන්ගොල්ටත් බෙදෙන. න්මට සමහරලාට ඒ නිසා යව කෙරවල වෙන්නේ මළගයක් වේවා මංගල උත්සවයක් වේවා ගුටි යන ගැනීම් වොලින් පිහිවලින් ඇන ගැීම්ොලින් මිනීමැරුන්ගොලින් සමහරලාට කෙරවල වෙන අවස්ථාවල් අබිට සමාජය අහන්ඩ ලැබෙනවා එදට නොයෙක් ඔය මත්කු ඩුවර්ග තවත් නොයෙක් මද්‍රවවී ගමට ගෙනල්ල පුංචි දරුවන් ගෙන්ඳල අල්ලගෙන හැමෝටුම බෙදවා ගාවට ගහිල පසල් දරුවන්ටත් බෙදෙනවා නොඒෙක් මත් පිතිවර්ගාරන්ගෙහිල්ල පොඩි ළමයි ඒවට ඇබ්බැහි කරගන්නවා අන්තිමට ගමක් ප්‍රදේශයක් රට බිනාස කරනවා. තවත් ඒවාගේ නොයෙක් දේවල් සඳහන් කරන්න පුළහන් ගොහු විසින් සමාජයේ නසනවා එතට මේ කවුද මේ මෙවන් අයට තමයි අවජාත දරූ කියල කියෙන් මේවි දියට දරුව ගෙන සඳහන් කරනට කරුණු කීපයක් පැහැදිලි කරලා තියෙනවා එතකොන මේ මව්පියෝ විශේෂයෙන් දරුවන් පිළිබදෝතියෙනෙ පුදුමාකාර ලෙංගතුකමක් මව්පියන් තුළ දරුවන්ට තියෙන ලෙංගතුකම එසේ මෙසේ එකක් කියන සඳහන් කරන්න බැරි තරම්ම බැඳීමක් මව්පියොත් දරූත් අතර තියෙනවා විශේෂයෙන් දරූළඟ මෞ්පියෝ සම්බන්ධයෙන් නැති බැඳීම මවුපියන්ට දරු සම්බන්ධී තියෙනවා මව්පියෝ හරි කැමතිී දරුවඉන්වාට සඳහන් කරනවා කාන්තාව බොහෝම දරුව ලබන්ඩ කියලා එකට අර කරුත් දක්වඩ පුළුවන් විසාකා මහ උපාසිකාව දරු බෝම හිට ප මුුණුබුරු මිනිබිරිත් හුගා හිටිය එය ඉතින් මේ කිරියම් මට බොහෝ මාදරහි මෙම කාලයෙ ැනකොට මහවපාසිකාවගේ එක මිනිබිරික් මරණයට පත්වනා හැබැයි ඒක ඇයට දරාගණ්ඩ හුඟාක් අමහරුණා කෙසේ වෙතත් දරුවගෙන් හිලා ආදාානය කළා. නමුත් හිත වාවන්නේෙමනේ කල්පනා කළා මේ වේදනාවෙන් මාව ගවගණ්ඩ පුළුවහන්නක් භාගිත් වනවා සිට විතරයිකි. අනික ඉන්දයාවි චාරිත්‍රයක් තිබුණ කාන්තාවන් තුළ තමන්ගේ පවුල කෙනෙක් මරණයට පත් වුණහම ආදාහන කටයුතු ඉවරවෙනකම්මඒගොල නිතර නිතර තමන්ගේ කෙස්්ටික තෙමාගෙන තමයිඉන්නේ. ඒ මහ කරදනයක් නමුත් ඒ ඒකාලි චාරිත්‍රයක්.ඇති කෙස් වැඩියත් තමාගනව තමා වාගිතන් හසළඟටගේ. බුදුරජාණන් වහසේ අහනෝ ඇයි මේ විලාව්‍යාවේ කියලා. එතකට සඳහන්කරන ස්වාමීනී. මගේ මිනිිබිිය මැරුණ ඇය ආදාහනය කළා නමුත් මට හිත හදාගණ්ඩ බෑ මේ සෝක ගින්නෙන් මාව මුදුවන්ඩ පුළුවන් භාගිතුන් වහසට විතරයි කියලා මම දන්න නිසා මං භාගිතුන් වහස ොයාගෙනාව බුදුරජාණන් වහසේ වෙලා ව්‍යහනවා විශාකා එක මිනිබිරිියයි නැතිවුණේ ඔබ මිනිබිරියන්ට හොඟක් කැමතිීවාගේ මේ රටේ මොනතරන් දරුව ඉන්නවාද. ඒ දරු ඔක්කෝම ඔබේ මිනිබිරි වෙනවන කැමති දෙකේ ලැහුවා. ස්වාමීණී එහෙම වෙනවන කොච්චර දෙයක් ද. මංවාගේ වාසනාවන්ත කිරියම්මකින්. බුදුරජාන් වහ සඳහන් කළා විශාකා. මේ රටේ දරු කී දෙෙනෙක් මරණයට පත්වෙලා දවසකට ගෙනල්ල සොහනට විසි කරමාද දවසකට දරුවෝ දහයක් පහළවක් මෙැරෙනවා. එහෙම වුනොත් විශාකා ඔබට හැමදාම කොන්්ඩෙත්තමමාගෙන අඩන්ඩනී දෙ වෙන්නේ කෙලෙහුවා ආහන් එතකොට තමයි තේරුණී ඒ සෙනෙහස කොයි තරං දුකක් වෙනවද කියලා නමුත් දරුවෝ ඉන්නෙ නිසා මුණුරු මිනිිියෝ ඉන්න නිසා තමන්ට සතුටක් වගේම වැඩිපුර දුකුත් තියෙන කාරණාව තේරෙන්නේ. සුප්පාවාසාවගේ කතාවත් හරි වටිනවා. සුප්පාවාස කියල කියන්නේ සීවලී මහරහතන් වහසගේ යම්මනි. සසර කරගත්ත අකුසල කරමයක් නිසා අම්මයි පුතයි. සීවලී කුමාරයක් කී කාලයක් නෝකුසෙ ඉන්වාද. අවුරුදු හතයි මා සහතයි මාස නමයකට ආසන්න කාලයක් දරුගැබක් දරාගෙන ඉන්න අම්ම කිරෙක් මොන තරං අමාරුයෙන්ද. කොයි තරන් කැපකිරීම් කරනවා අදේ දරු රැකගන්ඩ. ඉතින් අපි මාසා අටක් නමයක් එච්චර දුක් විඳනකොට අවුරුදුහතයි මාස හතයි දවස් සත ඒ අම්ම මොන දුකක් විදිින්න ඇන්ද අනි දවසි දවසි වැඩය දරුවී ති අන්තිම කාලය වෙන කොටේ ඇයට දැනෙන වේදනාව මරනාසන්නාෙන්ඩ තරයි. මරනාසන්නම වෙනෝ ඒය වෙලාවෙත් භාගිතුන් වහසේ සිහිපත් කරල බුදුගුණ සත්‍ය්‍රියයා කරල තමයි ජීවිතය රැකගන්න. දරුවත් බිහිවෙනෝ එති දරුව බිහිවුණට පස්සේ බුදුගුණ සත්‍යක්‍රයා බලයින් තමයි මගේ ජීවිතය රැකුණි කියල ීරන කරනවා භාගිතු වහස ඇතුු හාහසංගයට දානයක් දෙඩ වන කියලා. බුද්ධ ප්‍රමුක මහාසංගයට ආරාධනා කරලා දැන් දානයට වැඩලා සැරියුත් මහරහතන් වහසෙත් වැඩෙයින්න. දැල් ළමය ඉපදිල හරියටම දවස් හතයි. ඇමේ අහොදයට කතා කරනවා හොදයයට ඇවිදිනවා අවුදු හතක දරුවයෙක් නි බොහෝම පලපුරුදු කෙනෙක් වගේ ැරුත් මහතන් වහස ගවට ගහිෙල්ල බහෝම චතුර දිහට වවාන්සතක කතාව ඉතිං ඒක දැකල සුපාවාසාවට දරාගණ්ඩ බෑ සතුට බොහෝම සතුටින් සාරිපපුත්තයන් වහන්සේ දරුවයි කතා කරන දිහා බලාගෙන ඉන්නවා ඇය දරුව අදිහා බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඇගේ මේ සතුට දිහ බැලිවා බල්ල කතා කළ කතා කරලා හනවා මෙවන් දරු තව කීදරෙක් විටර ලැබෙනවට කැමතිද ලැබුණුත් කැමතිද කියලා. ස්වාමීණී මේවාගේ දරුව මට තව හද්දිෙනෙක් විතර හිකිය කියලකරවා. දැන් දරුව ඉපදිලා දවස් හතයි. දැන් බලන්න ඇයට අමතක වෙලා හත් අවුරුද්දයි හත් මාසයක් තිසේ මම් මොන දුකක් විද. අන්තිම වෙලාවේ ජීවිතයේ පවා නැතිවෙයි කියලා හිතාගෙන ඉන්න තරන් වේදෙනාවක් දෙැරුුණා. තැමේ දරුවා දැක්කට පසේ ඒ වේදනාව ලොක්කොම අමතක වෙලා. ඒක තම යම්මගේ හැටි දරුවෙක් බිහි කරන්න ගිය හම අම්ම කෙනෙ කොච්චර දුක් විඳිනවාද කොයි තරන් වේදනාවක් ඉවසනවාද නමුත් දරවා බිහිවුණට පස්සේ අර වේදනාවොක්කොම අමතකයි ලකට දරුව ගැනමයි කල්පන වැැයි අඩන්න නැත්ති. ඇයි මට පෙන්න්න නැත්ති වේදනවාමතක වෙලාගහිල්ලා. එක තමයි ස්වභහාවේ දේ කාරණාවත් පිනතුන මෙතැන දක්වල මව්පියෝ දරුවන්ට කොයි තරන් සැනි හස දක්කනවාද. ආ ඒනිසා මව්පියෝ හරී කැමති මට පුත්තු ඉන්නවා මට පුත්තු ඉන්නවා කියල කියන්ට. මෙතන සඳහන්කරනවා මේ පුත්තු පුත්තු කියල සඳහන් කරලා තිබාට. ත්තු ගැ තරක් නෙමේ දුවරුත් එක්කමයි කියන්න කියලා ඇ අතිජාත අනුජාත අවජාත පුත්තු විතරක් නෙමි දුවලපුතාලා දෙන්නට මයි මේ කියලා තියෙන්න පොදුවේ තමයි පුත්තු කියන නම යොදල තියෙන් අපි දකිනවා සාමාන්‍ය මවුපියූ තමන්ගේ දරුවන්ගේ හැකියාව කියන්න හරි කැමති රුවලස්සන ගැන කියන්න හරි කැමති උගත්කන් ගෙන කියන්න හරි කැමති තන්න මාන ගැන කියන්න හරි කැමති දරු ඇසුරු කරන අය ගැන කියන්න හරි කැමති අපේ පුතා අහවලල්ලඟඉන්න අහවල ඇසුරු කරන්න අහවල් දොස්තර මහත්තයක් දන්න මැති අඇමති විරුත් හොඳට ආදුරනවා මේ මේ ආදී වශයෙන් දරුවන්ගේ හැකියාව සමාජයේ ඉස්සරහපිට කියාපා්ඩ මවපියන්ට තිෙන්නේ ලොක කැමැත්තා පැත්තෙන් තමයි තමන්ගේ ධනය මට මෙච්චර සල්ලි තියෙනවා මට මේ තරං දේපොල තියනවා මට මේ තරං යානවාහන තියෙනවා මගේ සල්ලිවලට කරන්න බැරි දෙයක්නෑ ඒ සල්ලියෝලින් මට ඕන දෙයක් කරන්න කොළුවන් මේ විදිහෙට තමන්ගේ ධනය ගැන පුරසාරංකන්ඩත් හරීම කැමති ඒ කතාව තමා මෙතන මේ යන පුත්තා මත්ති දනම් මත්තිී ද මුල ටත් හින් ආනන්ද ටුවරට හිටියය මූල සිරි කියලා. දැ මූල සිරිත් සිටුවරයෙක් තාත්තා මැරුණ කියලා ආරංචි උනහම රජරුව තාත්තගේ සිටු තනතර පුතාට දුන්නා. එදට ආනන්ද සිතුවනයට කොච්චර ධනය තිබ්බද. ඒ ධනය සිටුවරයට මොනෝද කලින් ඒ ධනයට පුළුහං වඋනාද සිටුවරයා. මේවාගේ පහත් අත්වේක උපදිනයක නවත්තන්ට. සිතුවරයාගේ පුතාට පුළු හංගුනා දේක නවත්තට. අන්න ඒවාගේ භාගිතුන් වහසේ මෙතන මේ අහන්නේ මේ අපිට දරුව ඉන්නවා අපිට සල්ලි තියෙනවා කියලා කියන එක මෝඩයක් කියල කියනවා නෙමීමේ. කොහොමද මෝඩ වෙන්න කියන කාරණාවයිම කියන්න. මව්පියෝ සාමාන්‍ය බිවාහවුනාට පසේ දරුවෙක් ගැනම හිතෙන. දරුවෝ ලැබුුණට පස්සේ ඒ දරුවන්ගේ අනාගතය ගැනම හිතෙනවා. දිවා රෑදිකේ මහන්සිවෙන්නේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරන්නට දරුවන්ට හොතට උගන්නන්ට දරුව සමාජය කැපීපිෙනෙන් අය බවට පත් කරන්නට ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ සමහර වෙලාවට සඳහන්කරනවා ගොඩත් දියත් හරියට දුක්තිි දිනවා කියලා. හනිෙ කුමුර වැඩ කරනයි අව්වට වේලි වේලි ව්‍යස්සට තෙමිතිමි නොයෙක් දුක්කරදරකම් කටළු විඳවිද හේෙන් කුමරුවල වැඩ දවල් තිස්සෙත් වැඩ රෑටත් පැළි ඇ සිව්පාවු ඇවිල්ලා හානිකර නොදේපළවලට රෑට නින් දක් නෑ දවල්ටත් නිදහසක් නෑ රෑදවල් දෙකේම මහන්සි වෙනවා. සමහතාව සමරයි මේලෝක අපි කතා කරන බරපත්තල වැඩ කියලකෙන් ඔ කළුගල් කැඩීම්වාගේ නොඒ කටීතුල යෙදෙනවා. ඇයි දරුවන්ට කණ්ඩ දෙෙන්ට දරුවන්ට උගන්නන්ට ඒවාගේ මහන්සි වෙනවා. තවත් දුක්විඳල කරන රැකයා ඕන තරම් තියෙනවා. සමහරයි රාත්‍රි කාලි එල්ලි වෙනකන් ගේට්ටුවක් ගා ඉඳගන. නින්දක් නෑ. ඒවාගේ දුක්විඳනා ඉන්නවා. සමාරටේ හමුදාවක වගේ වැඩ කරනකොට. ඒ අයි කොච්චර දුක්විඳිනවාද. රෑක් දවාලක් නෑ මැස්සෝ මදුරු සත්තු සරපයු ඕන තරන් ඉන්න කැලෑවල් වොල ෆ්‍රරෑල්ලි වෙනකන්කරුවල ඉදගෙන ඉටුවන මඩවලවල්ද වතුර වලවල්ද බේ දෙයක් නෑ බඩගාන්්ඩ වෙච්ච හම මඩී වතුරේ කැලි හැම ැනම බඩගා්ඩ සිද්වෙනවා. අමුත් ඒ කොහු මහරි ආපහු ධනයක් හොයාගෙන මෙ දරුව පෝෂිණය කරන්නට. ඒ වෙනුවෙන්ම කැපවෙලා. එතොට ඒ වෙනුවෙන් ජලයේ මෙතන සඳහ කනවා ගොඩ බිමත් දුක්කිඳනවා ජලය දුක්කිදන දීවරයෝවා ගයි. නැ වැලි ගොඩ දානාය සුළුපටුද කියල හිතල බලන්ට. දවසු පුරාම ගඟට පැහැලා. දවසම ඉන්න වතුරි මොන දුකක් විඳින වැද්ද කියලා. නමුත් වැලි ටේරලයක් දෙකක් තුනක් ගොඩ දාගත්තුත් තමයි. දරුවන්ගේ ඕනෑපාකංටික සම්පූර්ණ කරල අධ්‍යාපන වියදන්ටික දීල කණ්ඩ බොන්ඩ දීල සපත්තු සිෙරිප්පුූ අරන්දීල. ඒටේුතුවෙෙනෙන් මොන තරන් දුක්කකින්නවාද එතුට සමහලට උසස් පාසලකට වගේ ඇතුල් කර ගණඩ වුනොත් ඒවාගේ පාසල් වලට ගන්න සීමාවක්ති වෙනවා ඒ සීමාවෙන් එහා ඇත ඉන්නයි සමහරලට පාසලට ගන්නෙත්නේ එදේ එතුවට හරියට බොරු කියන්ඩුවෙනවා බොරු ලියකේ විලිහදැන්ඩුවේ මේ ොයෙක්දවල් කරලා තමන් වෙන පැත්තක හිටියත් බොරු ලිපිනයක් හදලා අපි මේ පලාාතේ ඉන්න කියලා බොරුත් කියන්න සිද්ධ වෙලා තමන් බොරු කියීනවා විතරක් නෙමේ ළම යින්ටත් බොරුගන්නන්නත් එලා ඇති බාරදුන්න ලිපීතිවෙන්නේ වෙන ලිපිනයක් බැරිලාත් ස්කෝරයෙන් ළමයගෙන් ඇහුත් පදිචි ලිපිනේ ලම වෙන එකක් කියනවා එහිටත් තන්හාව වැඩි නිසා අකුසලේ පැත්ත අමතක වෙලා දරුවටත් බොරුගන්නන්ට සිද්ධවෙයිනවා. ඉතිං ඒවාගේ හරියට අකුසල් කරගන්නවා සමහර දඩේමයන සමහරයේ සත්ව ගොහි පොළොවල් පවත්තගෙනය න සමහරයේ දැල්දානවා මෙහැම එකකිින්ම ප්‍රාණගාතය නි කරගන්න තැදර මොකට ද මේේ අකුසල් කරලා ධනය හම්බ කරන්නේ දරුවන්ට දුකක් නැතුව කාලබිල්ල ජීවත් එෙන්න්නේ ඔවුන්ට අනාගතයක් හදැන්ටකි කියලා. ැ සේරම කරකර ඉන්නකොට තමන් වෙනෙන් මොකෝවත් කරලද. තමන්විනිින් මොකෝවත්ම කරගෙන නෑ. දවස පෑ විසි හතරක් ගෙවෙනවා. දවස පැෑ විසි හතරක් ගෙවිල ගියත්. මේ අය තමන් වෙනුවෙන් එක පැෑ භාගයක්වෙෙන් කරලා නෑ. දවල් තිස්සෙම වැඩ කරල වැඩකරලා සමහට රෑට ගෙදරයෙන්නේ. රෑට ගෙදරය විල්ල නාගෙන ලදුන්න මනොහරි අනුභහව කරලා රූපෝවාහනියගාාවෝ අඩි වෙලා ඒක දිහා බලාගෙනඉන්නවා කායික වෙහෙස වැඩි නිසා සමහරලාට ඒ පුටුවේම නින්දයනවා පහුවදත් නැගිටලා සොපුරුදු කාරයට පිටත්වෙනවා බනක් ඇහුවද තුනුරුවන් වැන්දද වෙනත් පිංකමකට යෙදනද පෝය දවසකටවත් න්සලකට යන්ඩ සිල් සමාදන් වෙන්ඩවත් විවේකයක් නෑ සුඟක් අය කියන්නේ අපිත් කැමතියි ඒ වුණාට කොහෙද විවේකයක්. මේලාමය විාග ලියලා ඉවර වෙනක නතම් මේලාමයාගේ විවාහය ඉවර වෙනක නිදහසක් නෑ වැඩ එදොට කවරුවත් තමංවනීමකුවත් කරල ආංගේකයි මෙතන සඳහන් කරන්නේ බාලය ගෙහෙටි හෙමයි කියලා. දැන් ඔය සේරම කරල කරලා දැන් තමන් වයෝර්ධ වෙලා. දැල් ලේඩ වෙලා වේදනාවල් නිමක් නෑ. දැන් කෑකූ ගහනවා අන්ඩනොවා ළමයි අරගෙන යනවා ප්‍රතිකාර කරනවා මේ මොනොව කෙරුවත්න් ඒ දරුවන්ට පුළුහන්ඳ අර වේදනාවෙන් ටිකක් ඉල්ලගණ්ඩ. අපිගම දරූ පස් දෙනෙක් ඉන්නවනන්. දරුව පස්ස දෙනම තාත්තගේ වේදනාවෙන් කොටස කොටස ගත්තනම් තාතර සෑහෙන සාහනයක් ඒවුණට ගණ්ඩ බේ අපිට තියෙන බලාගෙන ඉන්න විතරයි අපි රට්ට පාලම හරහතන් වහන්සේ මේ කතාාවම කියනවනි කෝරව්‍ය රජරුුවන්ට ඇත කෝරවි රජරු අහනුව ස්වාමීණී මෙ තරුණ වයසේ මෙච්චර සම්පත් තියාගෙන ඔබහන්ස ඒ මහන වුණේ එතුවට සඳහන්කරනවා අපේ භාගිතුන් වහසගේ බනපද ටකක් කාහලතම අම්මහන වනේ මොනෝදේ බනපද ඒ කාරණාටික විස්තර කරගෙන යනකොට රාතන් වහන් සඳහන් කරනවා අපිට කවුරුවත් නෑ රජුරුකි ස්වාමිනය එෙහෙම කියන්නේ මටනං සිව්රංඟ සෙනගක්කන්න දරුමල් ලොබිසෝවරු ඉන්නවා පිට ඕන හැද මිගුල්ල හොල බලනො ඇයි කවුරුවත් නෑ කියලව බහන්සි කියන්න කියලා රාතන් වහන්සේතකටහනුව මහරජය ඔබේ ඇගේ මොකුවත් ලෙඩක් නැද්ද කියලානො මොකද නැත්ති ස්වාමීනිි වාතා බාධයක් තියනවා මගේ ඇගේ සමහර වෙලාවටක උත්සන්න වෙච්චහන් මට දරාගණ්ඩ බෑවේදෙනාව මං ඒ වෙලාවට කෑගහන කෑගැහිල්ලේ මාලිගාාවයඇයි මගේ නෑදෑ යොහිතන්නේ ර ැම්මැරයි ැම්මැරී දැම්මෙරේ කියලා මැරෙන්ඩවාගේකෑ ගහනවා වේදනාවේද මහරජ ඔයසිවුරංග සෙනක ඥාතීන් කවුරුවයි ඒ වේදන විට්ටික ටික ගන්න දේ වෙලාවට එහෙම ගණ්ඩ බෑනිස්වාමීද රහතන් වහන්සේ සඳහන් කරනවා මහරජ. ආ ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අපිට කවරුුවත්නයකි ඒ වේදෙනවා අපිම තමයි ඉවසඩුවනි. නතුර පිනක් දහමක් මොකවත් කරගෙනනෑ මරනාසන්න වෙලා දැම් මරණ මංචිකයේ සමහර අවුරදු ගණන් දුක් කිෙදිනවා. සමරයේ මාස ගනන් දුක් කියදිෙනෝ ලෙඩ හෙදිල තුවාල වෙලා පනු හෙදිල පිළිකා හැදිල වකු ගඩු නරක් වෙලා අක්මාව දිය වෙලා ඇඟ ඉදිමිලා වි වේදෙනවල් එකෙක් කෙනා විවිධයි නිමක් නෑ නමුත් ඒ වෙලාවට මතක් වෙනවා. ජීවිතයේ මොකක්ද කියලා වැටහෙට ගන්නවා. නමුත් මේ තරම් දුක්කදායක ජීවිතයකින් අතමි දෙෙන්ද කරගත යුතු දේවල් තමන් මොකොත් කරගෙන නෑ කියල තේරෙනවා. සමහරායට ගති නිමිති පහල වෙනෝ. නිරා ගිනිි දැල් පේනවා නමුත් මේ දරුව වෙනුවන් සමාහරු හොරක නුත් කළා සමරු මිනී ීමැරුවා මේවාගේ නොඒ අපරාධ කරලා තියෙන අදරුවූ හින්ද. ධනේ රැස් කර ගැනීම සඳහා දෙ සඳහන් කරනවා ගති නිමිති මුලින් පහළ වෙලා ගින දැල් එම පලින් දැක්කු එද එහෙමත් හොඳයි කියලා. ඇයි නිමිති කලින් පේනවා ම් ොනහරි කරන්න පුලුවන් ප්‍රඥාවතිීනය ළඟ ඉන්නවන අරපි දහම් පොත්පත්ව ලිය විච් කතා අවක්තියනවා එක භික්‍ෂූන් වහසනම අවසාන කාලි තමන්ගේ තාත් මහන කරනවා වයසයි මරණසන්න වෙනෝ දෙවෙයි කෑ ගහල කියනවා මට ගින්තර පේවා කියලා අරර භික්‍ෂූන් වහන්සේ දැනගන්නවා ඒ කාන්තේම නිරේට යන ලකුණු පහළ වෙලායි තියෙන්නේ. මොකද්ද මම කරන්න ඕනි කියල හිතලා සාමනේයට භික්‍ෂූන් වහන්සේලා අන්ගහගන තාත්තා ඇඳ උඩ තියාගෙන මහසෑ මල්ුවට ගෙනෙහිලා තියල මල්ලාසන පුරාම මල් පූජ කරලා තාත්තා බොහු මමාරුවෙන් සෑය පැත්තට හරෝලා ආසනෝල තියන මල් ඔක්කොම පෙන්නලා ස්වාමීණී මේ මහ පින්කම ඔබවෙන්න්නේ මේක වහවාහා අනුමෝදංගෙන්ඩ කියලා කියනවා. ටිකවෙලාවක් යනකොට කියනවා මගේ ඉස්සරහපිට කාන්තව් ගොඩාක්කිින්වා මෙගොළු අයින් කරන්න කියලා. ස්වාමිහස දැනගන්නවා තාත්තග නිමිත්ත වෙනස් කරන්න පුළු හංඟුණා. ඇ මේ කාන්තව් ගොඩාක්කින්නවා කෙල ෑන්නේ දැ හි දිවලෝකි පිහිට ති. ඒකයි හන් කේ ගති නිමිති ප්‍රඥාව තිය නායිළංඟ කලින් පහල වුනොත් ඒත් මොනවහරි කරඩ පුළහන් නමුත් එහෙම නැත්තන් මේ දරුවන්ටවත් ධනේටවත් අපි වෙනීම මොකවත්ම කරන්න බෑ. ඒේගොල්ල පෝෂණය කරලා රට දීල ධනය හම්බ කරලා ලෝකයට දීලා තමන් වෙනුවෙන් තමන්ට මොකොවත්ම කරගත්ත නැතුව මැරිලයනවා. මැරිල ගිහිල්ල සතරාපාඉපදිලා අනන්ත දහදුක්කිදිනවා. බුදදුරු පහල වෙනවා බුදුරු පිරිනුවක් පානවා අපි තිරිසල්ලෝ කොළ ප්‍රේතලෝ කොළ කාලිගෙන. ආංගකයි සඳහන් කළේ අග්ඥානයා මට දරුවෝ ඉන්නවා මට ධනේ තයෙනවක කියා පුරසාරං දොඩෝදොරෝ ජීවත්වෙනවා තමන් වෙනී මුකුත් කරගනෑ. එහෙම නොකර අන් අය වෙනුවෙන් යුතුකන් කරන ගමන් තමන් වෙන යමක් කරගෙන. මෙලො වාත හැරලා යනකොට සතුටින්ම සමුගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කරඩ හොඳ ප්‍රඥාවත්තිෙන්දෝන කියලා. ඥානවන්තයා තමන් වෙනුවෙන් යමක් වහවහා කරගන්නවා. අපි උත්සාහ කරමු. අපිත් ඒ කාන්තයෙන් දවසක මැරෙනවා. එදාට අනුන්ගෙන් අපිට කවදාව ප්‍රයෝජනයක් නෑ. අපි වෙනුවෙන් දරුවන්ට ධනයට කරඩ පුළහන් දෙයක් නෑ. මම වෙනුවෙන් යමක් කරගන්නවා නං එක මමම කරගණ්ඩ ඕන මුළු ජීවිත කාලයක්. අනුන්ට කැප කරන වෙලේ විසි හතර පැයින් පැත්් දෙකක්වත් තමන් වෙනුවෙන් යොදාගණ්ඩ ප්‍රග්ඥාව කවශ්‍යයි ඒ ගැන කල්පනා කරලා. අපි අපි වෙනුවෙනුත් කටයුතු කරගන. කවද හරි මෙලවන් සමුගන්නකොට සතුටින් සෙනහමුසු මුහුණින් මෙලවින් සමුහරගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් මේ බුද්ධාන්තරයක් තුලින් ලබාගණ්ඩ බුදුරජාණන් වහසසිගේ ආශිරවාදය. අපිට ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා කියල ප්‍රාර්ථනා කරමු. වින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්තය දරුන් ලබනවා නුගේ ගොඩ අනුලා විද්‍යාලි එක්දස් නමසය අසුව වසරේ ආධිශිෂ්‍ය කණ්ඩායෙම විසින් උතු මරමුණු හැටිරෙසෙ හිපත් කරනවා අනුලා විදුහලේ නිර්මාතෘු ඊ.ඩ අධිකාරම් මැතිතුමාට සියලුම විදුහල්පති තුමියන්ට සහ ගුරු මණ්ඩලේට ශිෂ්‍යාවන්ට සහ කාරි මණ්ඩලේට අප සංගමයේ සාමාජිකාවන්ගේ දෙමව්ක්ියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් බවට පත් කර ගන්නවා වගේම දේශකෑණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධීෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිනිසත් වර්තමාන විදුහල්පතිනයට ගුරුමණ්ඩලේට ශිෂ්‍යාවන්ට සහ කාර් මණ්ඩලයට ආදිශිෂ්්‍යියාවන්ට සුජීවත්ව කටයතු කරන දෙමවුපියන්ට සහ පවුලිසිියලු දෙනාටම සම්බුද්ධ ශාසනයේ චිරස්තතියත්. මහා චිරස්ථතිය පිණස කටයුතු කරන මහා සංගරත්නයට ආශිරුවාද කිරීමත් අප මාතෘභූමියය රැකවරණය පිනිසත්. ොරෝුණනා රෝගයෙන් මිය ගෙසිියලු දෙනාටම නිවන් පිණිසපින් අනුමෝදන් කරඩත් අපි හැම දෙනාටම උතුම් චතුරාරි සත්‍යය ධර්මය ඉතාම ඉක්මං භවයක අවබෝධ කරගැනීම සඳහාත් මේ උතුම් ධර්මදානමය කුසල කරමය හේතු වාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරනු. ඒවගේම මේ උතුම් පින්කම සංවිධහන්නේ කරලා ධර්මදානමය කුසල කර්මයේ සිදු කරගැෙන ධර්මශ්‍රවනි ශ්‍රවනයේ සිදු රීමද කටයුතු කළේ නුගගේ ගොඩ අනුලා විද්‍යාලයේ එක්දශ් නමසේ අසුව වසරේ ආදිිශේෂ කණ්ඩායමේ සියලුම දෙනාටත් මේ පුුණ්්‍ය ධර්මයන් එසේ අනුමෝදන් වේවා සියලු දෙනාගේම මෙලව ජීවිතස් සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් අතිඋතුන් අමාම හනිවනින් සැනසෙන්ඩ මේ පුුණ්්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කෙලා ආශිරුවාද කරනවා. සහචබුන්මට්ठා දේවානාගා මහිද්ධිකා ප්ഞන්ත අන් හෝදිත්වාචරං රखం තුළොකසාසනන් දේවෝ වසතු කාලීනේ සස්්‍ය සම්පත්ති හේතුච පිතෝ භවතුළොකෝචෙරාජා බවතු දනම්මිකු.